අයිබුවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල ගම සමග පිලිසඳරෙන් ගමේ ප්‍රශ්න විසඳන්න ජනපති දැරණියගල ජන හද ළඟටම කොරෝනා පොකුරට ඊයේත් 735ක් වැඩිම පිරිස කොළඹින් බන්දනාකාරී ඥාතියා බලන්න ලේ ඥාතීන්ට පමණක් අවසර සිවිල් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ වෙනස්කම් රසක් කරන්න ඇමති සප්රි සූදානමේ කුළුබඩුව රටින් ගෙන්වන එක තහනම් කිරීමෙන් වාසි රසක් මුලින්ම දේශීය පුවත් ගමටම ගිහින් ගමේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ නවවැන්න දැරණියගල දික්කැල කනිෂ්ඨ විද්‍යාලයේදී අද ආරම්භ වුණා. ජනාධිපතිතුමත් එක්ක රාජ්‍ය නිලධාරීන් රැසක්ම මේ සඳහා එක් වෙලා ඉන්නවා. ජනපති ගම සමග පිළිසඳර නවවැනි වැඩසටහන මේ වෙනකොට පැවැත්වෙනවා කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල දික්කැලකන්ද කනිෂ්ඨ විද්‍යාලයේදී. මේ විශ්වවිද්‍යාලයට ආපු ගමනත් ඉතාම දුෂ්කර ගමනක්. මන් මාවත් අති දුෂ්කරයි. ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහත්තුමා මේ කතාබහ ආරම්භ කිරීමෙන් සඳහන් කළේ මුලින්ම අපි විසඳන්න ඕනේ මේ මාර් ගැටලුව කියලා. ජනතාව අත්පොලසන් නාදයක් ලබා දෙමින් තමයි මේ වැඩසටහන ආරම්භ කෙරුණේ. රටක් සංවර්ධනය කරන්න යන ගමනේදී මේ දුෂ්කර ගම්මානවල ජනතාව අමතක කරලා අපිට සංවර්ධනය කරා යන්න හැකියාවක් නැහැ. ඔවුන් එක්ක යන ගමනට අදවසේ ඔවුන් ගැටලු ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහත්තුමා හමුවට ඉදිරිපත් කරන්න ඒ ජනතාවට අවස්ථාව හිමි වෙලා තියෙනවා. जनता केंद्रीय आर्थिक अतिकिरी अरमुणुकिन जनाधिपति गोटाबे राजपक्ष मेतुमा के संकल्प वाय मेम वेडसटन क्रियावटने कृषिकर्मांत मौलिकत्वेमीन नोमिले पोहर लबातीम सह तवत् सहन रसखंदुन्वातिमीन गोविजनताव शक्ति मत्किरीम मेहदे सिधुवेनवा जनतावट बलपान इडम पानी जलय सौख्य अध्यापन महामार्ग आदि बहु शेस्त्रवल पवत्ना गेटलुवलट विसंदुम लबादीम जनपति गमसमग पिलिसंदर वेडसटहने दे सिधुवेनवा जनाधिपति गोटाबे राजपक्ष मेतुमा गमसमग पिलिसंदर वेडसटहनट एक्वेमीन प्रथमेन सियादहस प्रकाश कर එහිදී ජනාධිපති තුමන් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ ජනතා ගැටලු කඩිනමින් විසඳීම බවයි. දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යවෙන්නේ නැහැ. නිලධාරීන්ට යවෙන්නේ නැහැ. සමහරලාට මම දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල කියන මේවා දේශපාලන නාට්‍ය මාධ්‍ය සංදර්ශන කියලා. මේවා නෙවෙයි. දේශපාලන නාට්‍ය මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්ද කිට්ටු වෙලානේ. අවුරුදු 4ක් තියෙනවා සාමාන්‍යයෙන් විපක්ෂයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා හැබැයි බලයට පත් වුණාම ඒ අය ළඟට යන්නේ නැහැ අපි බලේ ඉන්නකොට මේ පැතිවල මම දැන් සෑම සෙනසුරාදාවකම දුෂ්කර ගම්මානයක් බලලා මේ නිලධාරීන් සමග යනවා ඒකට යම්කිසි වැඩක් වෙනවනේ මොකක් හරි ගස් හින්දුවා උද්‍යාන හැදුවා ඒ නිදහස් චතුරස්‍රයට යන පාරේ තිබුණේ අර වීපින් විලෝ කියන ගස් මේ පිටරටකින් ගෙන ආපු ඒව ගස් අහක් කරලා නාගසින්දු අද හරි ලස්සනයි නාගස් තියෙනවා ඒව ගලවන කොටත් බැන්න එහෙම තමයි දැන් වැඩ කරනකොට බයිනෝ ඉතින් නාට්‍ය සම්දර්ශන මේවා වුණේ නැහැ දැන් මම නාට්‍ය සම්දර්ශන දේශපාලන නාට්‍ය එහෙම නැත්නම් මාධ්‍ය සම්දර්ශන දාල නෙමෙයි ජනාධිපති වුණේ වැඩ කරලා වැඩ කිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන් මම ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලලා නෙමෙයිනේ ජනාධිපති වුණේ ඉතින් වැඩ කිරීම හරහා තමයි ජනතාව ඉල්ලන්නේ ඉල්ලුම එන්නේ එතකොට වැඩ කරලා වැඩ කරන්නට ඕනේ ඒක හින්දා තමයි මම මේ ගම්මාන වලට යන්නේ ජනතාව වෙනුවෙන් දුප්පත් අය වෙනුවෙන් අපේ 75%ක්ම හැමදුරනේ තාම ඉන්නේ ග්‍රාමීයව ජීවත් වෙන්නේ ගම තාම දුප්පත් ගම් වලට ගියාම අපිට පේනවා අපි කියනවා කෘෂි ආර්ථිකයක් ඕන කියලා ජාතිය ආරක්ෂා කරන්න දේශීය දේ රැක ගන්න කියලා කතා කරනවා හැබැයි ජාතිකත්වයත් එක්ක නියම ආර්ථික සැලැස්මක් නැත්තම් සංවර්ධනයක් නැත්තම් ජාතිකත්වයේ වැඩක් නැහැ. කෘෂි ආර්ථිකය හරහා අපේ රට දියුණු කරන ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. අපි කරගෙන යන්නේ. ඒක තමයි එකම විසඳුම. කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕන. සමහර අය Facebook එකේ එහෙම අහනවා. ගමට යන්නේ මොකද? නිලධාරීන් ඉන්න ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහගන්න පුළුවන් නේ කියලා. එහෙමත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමය එක නෙමෙයි. ආරක්ෂක ලේකම්වරයා හැටියට නාගරික සමාජය මම පහලටම ගිහිල්ලා බැලුවේ.
තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක තමයි මගේ ක්‍රමේ. කවුරුට විචනය කරන්න පුළුවන් නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ. ඉන්නතරව ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර නව වැටසටහනේදී ජනතාව නැකූ ගැටළු වලට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දීමට කටයුතු කළා. ඊයේ දිනේ අපේ රටින් තවත් කොරෝනා ආසාදිතීන් 735 දෙනෙකු හමු වුණා. මේ අය අතරින් වැඩිම පිරිසක් සොයාගත්තේ කොළඹ ප්‍රදේශයෙන්. ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 735 දෙනා අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 6 දෙනෙකු දෙවනවා. එසේ හඳුනාගත් පිරිස අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 158 දෙනෙකු හා බදුල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් 105 දෙනෙකුද ඇතුළත්. ඊයේ දිනේ තුල මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 94 දෙනෙකු හමුව තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 67850ක්. ඉන් 6046 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 61461ක්. ඊයේ දිනේ රෝගීන් 896 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. මේ අතර පුණානේ ගල්ලෑල හා ගල්කන්ද යන කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා සුවය ලැබූ 87 දෙනෙකු අද පෙරවරුේ නිවෙස් බලා පිටව ගියා. ඔවුන් කොළඹ, කලුතර, මාතර, ගම්පහ, ගාල්ල, මහනුවර, අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොළොන්නරුව මහරෝහලේ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළා. ඊයේ දිනේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. කොළඹ තුන පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු, නවල පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු, භගවන්තලාව පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු හා මට්ටකුලේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක මෙසේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90ක් තුල පුද්ගලයන් 7941 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුල මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 12024ක්. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට කර්මාන්ත තාක්ෂණික ආයතනය අනුමත කළ දේශීය ඖෂධ ගැලවූ මුහුණු ආවරණයක් නොමිලේ ලබා දීමට කටයුතු කරන බව කැලණිය විෂවේද රෝහලට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ විෂවේදකම පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය පූජ්‍ය අල්ගම වත්තේ සුමන ස්වාමින් වහන්සේ පවසනවා. එම මුහුණු ආවරණයට කර්මාන්ත තාක්ෂණික ආයතනය අනුමැතිය ලැබී ඇති බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ. වෛරසය ව්‍යාප්ත වෙලා තිබිච්ච තැන්වල වෛරසය හැදිච්ච මිනිස්සු අතරට අපි නිතරම ගියේ. පියේ මිනිස්සුන්ගේ දුක සැප සොයා බලමින් ශ්‍රී ලංකාදීපයේ පුරාම අපි මේ කටයුතු ටික ආරම්භ කළා. මිනිස්සුන්ට මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් යම්කිසි ක්‍රමයක් සකස් කරන්න ඒ අනුව අපි මේ මාස් එක සකස් කරන්නට යෙදුණා. සම්පූර්ණම දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත වට්ටෝරුවා. ඒ වගේම මේක ලංකාවේ දැනට ITI සහතිකේ ලැබූ එකම වැදගත්ම මුහුණු ආවරණයක්. මේ අතර ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,59,15,287ක්. කොරෝනා මරණ 23,09,33ක් වාර්තා වී තිබෙනවා. ගත වුණු පැය 24 තුර ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයන් 489,783ක් හඳුනාගෙන ඇති අතර එම කාලය තුල සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14,426ක්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 126,125 දෙනෙකු හමු වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,572ක්. ඉන්දියාවෙන් ආසාදිතයන් 11,689 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 94ක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 51,319ක්. එරටින් මරණ 1,244ක්ද වාර්තා වී තිබෙනවා. රුසියාවෙන් ආසාදිතයන් 16,688 දෙනෙකු හා මරණ 527ක්ද එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 19,114ක් හා මරණ 1,014ක්ද ගෙවි ගිය පැය 24 තුළ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ. බන්ධනාගාර රැඳවියන් සහ සිරකරුවන් බැලීමට අද සිට ඥාතීන්ට යලි අවස්ථාව උදා වෙනවා. කොරෝනා හේතුවෙන් ඥාතීන් මුණ ගැසීම නතර කර තිබුණා. කෙසේ වෙතත් සැකකරුවෙකුට සතියකට වරක් සහ සිරකරුවෙකුට මාසකට වරක් ලේ ඥාතියෙකු මුණ ගැසීමේ අවස්ථාව අද සිට යලි උදාවන බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ.
අමුත්තන් පෙන්වීම එක් ලේ ඥාතියෙකුට සැකකරුවෙකුට එක් ලේ ඥාතිය පමණක් සතියට වරක් බලන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම සිර දනුවම් විදින අයෙකුට එක් ලේ ඥාතියෙකුට මාසයකට වරක් ඔවුන්ව බලන්න අවස්ථාව ලබා දෙන්න. ඇඳුම් ලබා දෙනවා, ආපන ශාලාවට මුදල් ගෙවුවාම ආහාර පාන ලබා දෙනවා. සිරකරුවෙකුට හට සනීපාරක්ෂක ද්‍රව්‍යත් ඒ විදිහටම ලබා දෙනවා. කොවිඩ් තත්ත්වයක් පවතිනවා නම් ඒව බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම සිදු කරන්නේ නැහැ. නීතිඥයන්ටත් නැවතත් නේවාසික රැඳවියන්ගේ නීති උපදෙස් සඳහා පැමිණීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. සිවිල් හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ වෙනස්කම් රැසක් සිදු කරන්න කටයුතු කරනවා කියලා අධිකරණ අමාත්‍යතුමා මහනුවරදී ප්‍රකාශ කළා. සිවිල් නඩු විධාන සංග්‍රහය අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු ලංකාවේ යල්පැන ගිය නීති විශාල ප්‍රමාණයක් අපි සංශෝධනය කිරීම සඳහා වෙනම කමිටුපත් කරලා ඒ කටයුතු කරගෙන යනවා. උදාහරණයක් ඇටියට සහාධිපත්‍ය දේපළ සම්බන්ධයෙන් නීතිය සංශෝධනය වෙනවා. ඒ පස්සේ සිතාසි කොහොමද බාර දෙන්න ඕනේ පිළිබඳව නීතිය සංශෝධනය වෙනවා. කුලියට ලබා දුන්නොත් නැවත ගන්න බෑ කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක සංශෝධනය වෙනවා. ඒ වගේ 50කට වැඩි ප්‍රමාණයක් අපි අඳුනගෙන තියෙනවා සිවිල් අංශයේ විතරක්. ඒව ක්‍රමක්‍රමයෙන් දැන් සංශෝධනය සඳහා අදාළ විද්වත් මණ්ඩල පත් කරලා තියෙනවා. ඔවුන් ඒව සාකච්ඡා කරගෙන යනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි වර්ෂය ඇතුළතදී අලුතින් 50ක් 100ක් පමණ විවිධ ශේෂ්ත්‍ර හරහා සංශෝධනය කරන්නට. ඒත් එක්කම අලුතින් හඳුන්වා දිය යුතු නීති තියෙනවා නම් ඒව අපි හඳුන්වා දෙන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. කුළුබඩු ආනයනේ තහනම් කරන්න රජය පියවර ගත්තා. ඒ වැඩපිළිවෙල තුලින් සාර්ථක ප්‍රතිඵල මේ වෙනකොටත් අත් වෙලා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා. අපරාධ කෘෂි කර්ම ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය ගැන කතා කරනකොට COVID-19 වසංගත තත්ත්වයේ වුවද අනෙකුත් ක්ෂේත්‍රවල පසුබෑම ඇති වුවත් මේ ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අපි ලබාගෙන තියෙනවා. 2019 අපි ආදායම අතින් ගත්තොත් අපනයන ආදායම බිලියන 63යි ලබා ගත්තේ. නමුත් 2020 වසරේ අපි බිලියන 73කට ආසන්න ආදායමක් ලබා ගත්තා. ඒකම ගාම්මිරිස් කුරුඳු ඒකම ඉඟුරු කහ වගේ දේවල් ආනයනේ තහනම් කරලා එතන අපිට බිලියන 2ක් ඉතුරු කරගන්න විදේශ විනිමය ඉතුරු කරගන්න හම්බුණා. ඉතින් මේ අතින් ගත්තාම අපිට බිලියන 11ක විතර වගේ විදේශ විනිමයක් අපි ඉතුරු කරලා තියෙනවා මේ ශේස්ත්‍රයෙන් රටට. මේකට විශේෂයෙන්ම හේතුණා 2020 වසරේ අපි ක්‍රියාත්මක කරපු වැඩසටහන් නොමිලේ පැල ලබා දීම, එකම යමුකු ජන්ත සූත්‍ර දීලා ගුණාත්මකභාවයේ මේ ද්‍රව්‍යවල ඉහළ දැමීම මේ වගේ දේවල් වැදගත් වුණා. කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක් වවුනියාවේ දිස්වා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණා. යාල වනෝද්‍යානයේ ආසන්නයේ ගංජා අක්‍ර 5ක්ද වැටළූ බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දිනේදී මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කර තිබෙනවා ලංකාවේ පොලිස් ස්ථාන මගින්. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම වවුනියාව ඉරට්ට පෙරියකුළම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18ක් සමග සැකකරුවන් දෙදෙනෙක් සහ මෝටර් රථයක් ඔවුන් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් කොළඹ දෙමළකොඩ සහ මට්ටක්කුලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හෙළි වී තිබෙන්නේ. මෙම සැකකරුවන් ගමන් කළ මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ කාර්ය බලකාය සමග ඉරට්ට පෙරේකුළම පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මීට අමතරව පාලදුර උතුර පොලිස් ස්ථානයේ මගින් හොරේතුඩුව ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙක් සහ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. ගෝණගංආර, දඹගල්, ඇතිමලේ සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා එම ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුමක් යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල සිදු කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ගංජා වගා කළ අක්කර 5ක පමණ භූමියක තිබූ ගංජා පැල 150,000ක් පමණ විනාශ කර තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනු ලබනවා. ප්‍රවීණ රංගන ශිල්පිනිය මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වුණා. ටික කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය අභාවප්‍රාප්ත වූයේ අද පෙරවරුවේ. වද දෙන්න නිසා කවි සිතුවිලි රැතිස්සේ නිදිබර ගතිය වැඩි වී net දෙක පිස්සේ කෞමි බඳුන පෙරලී ගෑවුණු හොස්සේ දිවගා දුවමි මම ජීවන මග ඔස්සේ. ගුවන් විදුලිය මාසික රැකුම ප්‍රසංගයෙන් කලා ශිෂ්ටියට පිවිසි
මියුරි සමරසිංහ මහත්මිය වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය ගුවන් විදුලිය යන සෑම කලා ශිෂ්‍යයකම ප්‍රතිපා පූර්ණ කලා ශිල්පිනියක ලෙස දස්කම් දක්වා මියුරි සමරසිංහ මහත්මිය මාධ්‍ය ආයතනයක් සමග අවසන් වරට සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවේ අප ප්‍රවෘත්තිංශයේ සමගයි එම සංවාදය ඇතුළත් අමතක නැති බතක වැඩසටහන පසුගිය දෙසැම්බර් 13 වෙනිදා විකාශය කෙරුණා. මගේ මම හම්බ කරපු සල්ලි නෙවෙයි මේ. මගේ දරුවෝ මාව තියලා තිනවා රජිනක් වගේ. ඒ මගේ දරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ ළමයි මම දුක් ඉඳගෙන උගන්ලා මේ තත්ත්වයට ගෙනල්ලා දැන් මගේ ළමයි ඉන්නේ අන්තිම ඉහළ තත්ත්වේ. ඒගොල්ලෝ ඉතින් තාත්තත් නැතුව අපි මේ තත්ත්වයට ගෙනාව කියලා මාව මට දෙන්න පුළුවන් උපරිම ඉහළ තත්ත්වේ තියලා තමයි මේ තියෙන්නේ. ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දෙනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුරිකය 55ට හමුවෙන් පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.